බොහෝ දේවල් පොඩියට කරනවට වඩා පොඩි දෙයක් බොහෝ වෙලාවක් කරන එක වටිනවා. මොකද්ද මේ කතාවේ තේරුම? කවුද මේ අපි කියන මහා නිර්මාණය අඹන්නේ? අපේ ප්‍රතිරූපය කියන්නේ හැමදාම අපි පොඩි පොඩිවට කරන ගොඩාක් දේවල් වල එකතුව. අපි කියන කෙනා දවසෙන් හැදෙන්නේ. අපි ජීවිත කාලය තුර අපි සෑහෙන දේවල් කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව එහෙම කරලා 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 එකතු වෙන කෙනා තමයි මේ අපි කියලා අන්තිමට කියන්නේ. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගමු. තරුණේ ජිම් එකට ගිහිල්ලා බර උස්සලා ඇඟ හදාගෙන සික්ස් පැක් හදාගෙන ඉන්නවා. මේක දවසින් උනේ දෙයක්ද? නැහැ. සතියෙන් උනේ එකක්ද? නැහැ. එහෙම වෙන්න නම් දවස ගන්න යම් වෙලාවක් හැමදාම එක දිගට නොකඩවා ජිම් එකට යන්න ඕනේ. කෑම පාලනය කරන්න ඕනේ. ඒක තමන්ගේ හැබිට් එකක් හැටියට කරන්න ඕනේ. අද විතරක් කරා මාසයක් විතරක් කරා දෙකක් විතරක් කරා කියලා එහෙම ඇඟ හදන්න බෑ. ඉගෙන ගන්නවා කියලා. එක පාඩ තියෙන පොත් ඔක්කොම ඉගෙන ගන්නවත් බෑ. අර මේට්‍රික්ස් එකේ ඔළුවට ප්ලග් එකක් ගහලා ඩවුන්ලෝඩ් කරනවා වගේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න බෑ. අපි දවස ගානේ පොඩ පොඩ ඉගෙන ගන්න ඕනේ. ඒක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. මොකද මේ මට්ටමේ ඉගෙන ගන්න දේ කරලා ඉන්න ඕනේ මේ මට්ටමේ දේ ඉගෙන ගන්න. ඒ ෆවුන්ඩේෂන් එක හදාගෙන අපි යන්න ඕනේ. එක පාඩ ඒවා හදන්න බෑ. තමන්ගේ ප්‍රේම සම්බන්ධයක් වෙන්න පුළුවන්. දරුවොත් එක්ක තියෙන සම්බන්ධය වෙන්න පුළුවන්. දෙමව්පියෝ එක්ක යාළුවෝ එක්ක තියෙන සම්බන්ධය වෙන්න පුළුවන්. එක පාඩම හැදින්නේ නැහැ. ඒවත් දවස ගානේ පොඩ පොඩ හැදීගෙන යන දේවල්. ඉතින් අනිත් දේවල් ඔක්කොම එහෙමනම් තමන් කියන කෙනා තමන් කියන චරිතේ හැදෙන්නේ ඒ විදිහටමයි. තමන් හරියට හැදෙන්න නම් දවස ගානේ පොඩ පොඩ එක දිගට රූටීන් එකක් හැටියට එකම දේවල් ටිකක් කරන්න. එක වෙලාවකට නැගිටිනවා, එක වෙලාවට උදේ කෑම කනවා, එක වෙලාවට ඇඳ ගන්නවා. ඒ වෙලාවට පිටත් වෙනවා. මේ වෙලාවට එනවා. සතියේ මේ දවස තමන්ගේ දැනුම වර්ධනය කරගන්න වෙන් කරලා තියෙනවා. මේ දවස ෆැමිලි කියලා වෙනම විශේෂයෙන් වෙන් කරලා තියෙනවා. ව්‍යායාම වලට කියලා මේ කාලේ හැම දවසම හැන්දෑවේ වෙන් කරලා තියෙනවා. සමහර වෙලාවට මේ වගේ රූටීන් හදාගන්නත් අමාරුයි. හදාගත්තු රූටීන් එක ඉන්න එකට කැමති නැති පිරිසකුත් ඉන්නවා. ඒක බෝරින් කියලා හිතනවා. එකම දේ හැමදාම ඉතින් වෙලාවට අර ඉස්කෝලේ යනකොට ස්කෙජූල් එකට කරනවා වගේ කරන්න වෙනවා කියලා හිතනවා. නමුත් එහෙම කරන්න බැරුව දවස ගානේ Tamanට අවශ්‍ය දේවල් ටික එකතු කරගෙන යන්න බෑ. බෲස්ලි දිනයක් මෙහෙම කියනවා. පයපාරවල් 10000ක් පුරුදු වුණ කෙනාට වඩා එකම පයපාර 10000 වාරයක් පුරුදු වුණ කෙනාට මම බයයි කියලා. මොකද ඔහුට ඒ පයපාර දෙන්න පුළුවන් හරිම විදියට. ඒක කරන්න දවස ගානේ ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එකම දේ ආයෙත් පාර තවත් පාර තවත් පාර හැමදාම දවස ගානේ එක දිගට කරගෙන ගියොත් විතරයි එතන යන්න පුළුවන් වෙන්නේ. ඔබ නිකන් කල්පනා කරලා බලන්න ලොකු ශක්තිමත් තාපයක් නිකන් හැදෙන්නේ. ඒ gadol කැටයක් ලස්සනට මෙහෙම තියෙනවා. සිමෙන්ති ටිකක් ගානවා ආයෙ gadol කැටයක් තියෙනවා. ඔය එකම දේ දසදාස් පාරක් හරි එක දිගට කරගෙන ගියොත් තමයි මේ විශාල ශක්තිමත් තාපය හැදෙන්නේ. Tamange habits කියන දේවල් හරියට තීරණය කරලා රූටීන් එකක් හැටියට එකම දේ එකම විදිහට හැමදාම කරගෙන යන්න ඕනේ. ඒක පොඩ පොඩ ඩෙවලොප් කරන්න වැඩි කරන්න අඩු කරන්න ඒරියස්. එයි ඒක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් තමන්ගේ ඒ රූටීන් කියලා හදාගන්න ෆ්‍රේම් එක ව්‍යායාමයට වෙන් කරන කාලේ, තමන්ගේ දැනුම වැඩි කරගන්න වෙන් කරන කාලේ, තමන්ගේ ෆැමිලි එක වෙනුවෙන් වෙන් කරගන්න කාලේ, යාළුවෝ වෙනුවෙන් වෙන් කරගන්න කාලේ, අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න වෙන් කරගන්න කාලේ. ඒ වගේ තමන්ගේ හැබිට්ස් කියන දේවල් වෙන් කරගෙන දිනපතා කැපවීමෙන් ඒව කරන්න මහන්සි වෙන්න. අන්තිමට පුදුමාකාර කෙනෙක්, බොහොම සුවිශේෂී කෙනෙක්, මෙයා ලෙජන්ඩ් කෙනෙක් කියලා කියන දේ අහගන්න නම් එක පාට මෙතනට එන්නේ නැහැ. හැමදාම පොඩ පොඩ අර කියපු විදිහට කොටස කොටස එකතු කර කර හැබිට් එකක් හැටියට ගියොත් විතරයි කවදා හරි එතන යන්න පුළුවන්. මොකද එක්සලන්ස් කියන දේ එක ඇක්ට් එකක් නෙවෙයි. හරියට කරපු පුංචි 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 දේවල් ගොඩාක් එකතු වෙලයි එක්සලන්ස් කියන දේ හැදෙන්නේ. එහෙනම් ඔබ කියන නිර්මාණය එක පාර්ථම හැදෙන්නේ නැහැ. හැමදාම පොඩ 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 ඔබ කියන දේ හදාගන්න, ඔබ කියන මේ නිර්මාණය අඹන්ඩ මහන්සි වෙලා එකතු කරලා එකතු කරලා එකතු කරලා යනකොට තමයි අන්තිමට ඔබ කියන මේ මහා නිර්මාණය ඔබට ලෝකෙට ලස්සනට පෙන්වන්න හම්බෙන්නේ.